සුබ දවසක් ඔයාලා හැමෝටම. මම දැන් ඉන්නේ තේරාදෙනිය විශ්වවිද්‍යාලයේ. මේ දවස්වල කැම්පස් එකේ මල් පිපිලා. ඒ කියන්නේ තේරාදෙනියට වසන්තය ඇවිල්ලා. මල් බලන්න යන්න කලින් මම ඔයාලට චූටි ස්ටඩි ටිප් එකක් කියලා දෙන්නම්. ගොඩක් අය විභාගයක් ලියලා ඇවිල්ලා කියන දෙයක් තමයි ප්‍රශ්නය අහලා තිබුණ විදියට උත්තරය හිතාගන්න බැරි වුණා. මොකක්ද මේකට හේතුව? මේකට හේතුව තමයි ඔයාලා හරියට පාස් පේපර්ස් මොඩල් පේපර්ස් කරලා එක්සෑම් එකට සූදානමක් නැතිකම. සමහර පුරුදු වෙලා ඉන්නවා තියරි විතරක් පාඩම් කරලා ගිහින් එක්සෑම් පේපර් එකට උත්තර ලියන්න. ඉතින් මේ නිසා තමයි ඔයාලට ප්‍රශ්නේ අහලා තිබුණ විදියට උත්තර ලියා ගන්න බැරි වෙන්නේ. උත්තරය හරියට ගොඩනගා ගන්න බැරි වෙන්නේ. ඒ නිසා එක්සෑම් එකට යන්න කලින් අනිවාර්යෙන්ම ඔයාලා පාස් පේපර්ස් මොඩල් පේපර්ස් කරලා හොඳ සූදානමක් ඇතුව එක්සෑම් එකට යන්න පුරුදු වෙන්න. එතකොට ඔයාලට පුළුවන් ඕනම ස්ට්‍රක්චර් එකකින් අහන ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න. ඉතින් මේ දේ අනිවාර්යයෙන්ම මතක තියාගන්න. එහෙනම් අපි යමු මල් බලන්න. කුණ්ඩ සමන් මල් වසන්තේ ආදරෙන්ම මත් වෙලා ආයහන් ගිමේ ඉඳන්ති ආදුවක් දිහෙන් ගුණමේ යාමේ හැමදාමත් පවතින්නයි මං පැතුවේ මං ආසයි නවතින්න මේ හීනයි මං ආසයි නවතින්න මේ හීනයි රසින්නවත් හීනයක් වී ඔය හිත්මානි මායාවක්සේ මුණමින් ගී රැඳවාලි ville innam sanakinnavat sinayak vi mahitmani mayavansi mumunamin gi radavali innavanam sondure oyat me lassana vidinna kemathinam aniwaryenma mahansi vela weda karanna